समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुग्धम् धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य अनेक जाति संसारं संधाविषं अनिविषं गहकारकं गवेषन्तो दुःखा जाति पुनः पुनः गहकारक दिट्ठोऽसि पुनगेहं नकाहसि सब्बाते भासुका भग्गा गहकूटं विसंकितं विसंखारगतं चित्तं तन्हानं खयमज्जगाति। धर्मश्रवणाभिलाषी बौद्ध सत्पुरुष पिन्वात्नी सिद्धार्थ कुमार उत्पत्तिय बुद्धत्वय परनिर्वाणिकेन मैं उत्तम मंगल कारण श्रीपाद किरण एवागेम प्रतिपत्ति पूजावेन बुद्धजान वहां से श्रीपाद करमीन उन्हां से ट गौरवार दर्दक्वन अदमे वेसक पुरपस्वस्वक्पो दवसे लंडन Mindfulness Meditation Center आयतने आयतनाधिपति अपगे शिष्य नेपाली सुमन भवतुन्हांसेगे आराधना परिधि अदमे धर्मदेशनेय अपविशिं सिदुकरुं लबन्ने श्रीलंकावे महानुवर इलगोल्ल श्री सुधर्माराम विहारस्थाने सिटाई अपि बुद्धजान महान्सेगे श्री संबुद्ध चरितय पिलिबंधव सिहिपत् करनकोट अद दवस विशेषित दवसक वशिं कौरु सलकन सिद्धार्थ बोस्तान वहांसेगे मेलो उत्पत्ति लुंबिनी उद्यानेदी सिद्धवना एवगेम उन्हांसेगे बुद्धत्वय गयावे जयश्री महाबोधि वहांसे सेवने सिद्धवना अदवागे वेसक पुरपसल सक्पोदावस एवगेम कुशिनारावे एसल वानेदी बुद्धजान वहांसेगे परनिर्वाणे अदवागे वेसक पुरपसल सक्पोदावस सिद्धवना मे अवस्था तुन अपि मंगल कारणावशेन संधान करना බුදුරජාන් වහන්සේ කෙනෙක් ලෝකයට පහළ වීම ඊට අදාළ කුමාරයෙක් උත්පත්ති ලබා ගැනීම මුළු ලෝකයටම දේව මිනිසුන් සහිත සියලු දෙනාටම දියුණුවට බලපාන අභිවෘද්ධියට බලපාන නිවනට අදාළ වන සිද්ධියක්. ඒ වගේම බුද්ධත්වයේ ලැබීමත්
මුළු ලෝකයටම අතිශයින්ම විශිෂ්ට වූ අතිශයින්ම වැදගත් කරුණක්. ඒ වගේම උන්වහන්සේගේ පරිනිර්වාණය අපි මංගල කාරණයක් වශයෙන් හිතන්නේ උන්වහන්සේගේ උත්පත්තියෙන් පසුව නැවත මේ භවයේ උත්පත්තියක් නොලබන නිසා. ඒ කියන්නේ පරිනිර්වාණය ලැබූ කෙනෙක් නැවත මේ සංසාරයේ උත්පත්ති ලබන්නේ නැහැ. ඒ නිසා ඒක උතුම් මංගල කාරණයක් විදිහට අපි සලකමු. ඉතින් මේ මංගල කාරණා සිදු වෙච්ච මේ දවසේ බුදුරජාණන් වහන්සේගේ චරිතයත් එක්ක බලනකොට අපිට මේ අවස්ථා තුනේදී අපට හමු වෙනවා උන්වහන්සේගේ සිතිවිලි අනුව කිසියම් ප්‍රකාශ කීපයක් සිදු කරලා තියෙනවා. උත්පත්ති ලැබූ අවස්ථාවේ ඒ කුමාරයාට ඇතිවෙච්ච සිතිවිලි අනුව ඒ සිතිවිල්ල ප්‍රකාශයක් විදිහට සඳහන් වෙනවා. ඒ වගේම බුද්ධත්වයේ ලැබුණු මොහොතේ උන්වහන්සේට ඇතිවෙච්ච සිතිවිලි උන්වහන්සේගේ ප්‍රකාශයක් විදිහට අප දැනගෙන ඉන්නවා. ඒ වගේම පිරිනිවන් පාන්න මොහොතකට පෙර උන්වහන්සේගේ අවසන් බුද්ධ වචනේ වශයෙන් යම්කිසි ප්‍රකාශයක් කරලා තියෙනවා. ඒක අපි බුදුරජාණන් වහන්සේගේ අන්තිම බුද්ධ වචනේ වශයෙන් අපි ගරු කරනවා සලකනවා. මේ අවස්ථාවවලදී සිදු කරන ලද මේ ප්‍රකාශන කොයිතරම් දුරට අපට වැදගත්ද, ඒ ප්‍රකාශන කොතරම් අර්ථවත්ද කියන එක පිළිබඳව යම්කිසි අදහසක් ප්‍රකාශ කරන්නටයි අද මේ ධර්ම දේශනාව මම ප්‍රයෝජනට ගන්න බලාපොරොත්තු වෙන්නේ. සිද්ධාර්ථ කුමාරයන් මෙලොවට බිහි වුණු අවස්ථාවේ උන්වහන්සේට ඇතිවෙච්ච සිතිවිල්ල තමයි අපි එක්තරා ප්‍රකාශයක් විදිහට අග්ගෝ හමස්මින් ලෝකස්ස ජෙට්ටෝ හමස්මින් ලෝකස්ස සෙට්ටෝ හමස්මින් ලෝකස්ස අයමන්ති මා ජාති නති දානි පුනබ්බව යනුවෙන් අපි අසා තියෙනවා. මේ කුමාරයා විසින් කරනු ලබන මේ ප්‍රකාශය සිතිවිල්ල සිතිවිලි මාත්‍රයක්. මේක කොයි මට්ටමින්ද අපට වැදගත්ද? ඇයි මේ වගේ ප්‍රකාශයක් අපි උතුම් කර සලකන්නේ? දැන් මේ ප්‍රකාශය තුළ සඳහන් වෙනවා අග්ගෝහමස්මින් ලෝකස්ස, මම ලෝකයට අග්‍ර වෙනවා. ජෙට්ටෝහමස්මින් ලෝකස්ස, මම ලෝකයට ජ්‍යෙෂ්ඨ පුද්ගලයෙක් වෙනවා. සෙට්ටෝහමස්මින් ලෝකස්ස, මම ලෝකයට ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් වෙනවා. මේ සිතිවිලි මාත්‍රයේ සිතිවිල්ල තමයි උන්වහන්සේට උපන් මොහොතේදී ඇති වුනේ. ඒතර උන්වහන්සේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ මෙලොව බිහිවෙන්න පෙර සුද්ධෝදන රජතුමාට දාව මහමයා දෙවින් වහන්සේගේ කුසේ පිරිසිඳගෙන වෙසක් පුර පසළොස්වක් දවසක මෙලොවට බිහිවෙන්න පෙර උන්වහන්සේ වැඩ සිටි තුසිත දිව්‍ය ලෝකේ. ඒ තුසිත දිව්‍ය ලෝකේ දේවතාවෝ එක් රැස් වෙලා එක්තරා අවස්ථාවක මේ දිව්‍ය රාජයාට, සන්තුෂිත කියන දිව්‍ය රාජයාට ආරාධනාවක් කර හිටියා. කාලෝ යන්තේ මහාවීර උපජ්ජ මාතු බුද්ධියං සදේවකං තාරයන්තෝ බුද්ධත්වමතම්පද.
දැන් මේ කාලය හොඳයි ඔබතුමාට වහන්සේට මෞකුසක පිළිසඳගෙන මනුෂ්‍ය ලෝකයේ මෞකුසක පිළිසඳගෙන බුද්ධත්වය අවබෝධ කර ගැනීමට සුසු කාලය. දැන් ඒ මානසික තත්ත්වයේ හිතේ තියාගෙන තමයි උන්වහන්සේ මනුෂ්‍ය ලෝකයේ මෞකුසක පිළිසඳගත්තේ. ඒ බිහි වෙච්ච ගමන් උන්වහන්සේට ඒ මතකයන් ඒ අදිෂ්ඨානයන් හිතට යොමු වුණා. ඒ ප්‍රතිඵලයක් නිසා තමයි උන්වහන්සේගේ සිතේ මේ බලවත් සිතබිල්ල පහළ වුණා. අග්ගෝ හමස්මි ලෝකස්ස මම ලෝකයට අග්‍ර වෙනවා. ජෙට්ටෝ හමස්මි ලෝකස්ස මම ලෝකයට ජ්‍යෙෂ්ඨ පුද්ගලයෙක් වෙනවා. සෙට්ටෝ හමස්මි ලෝකස්ස මම ලෝකයට ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් වෙනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන කාලේ වෙන විට දඹදිව පුරා නොයෙකුත් ශාස්ත්‍රවරු බිහි වෙලා හිටියා. අපි අසා තිබෙනවා 62ක් දෘෂ්ටීන් පදනම් කරගෙන ඒ කාලේ ශාස්ත්‍රවරු රාශියක් බිහි වෙලා හිටියා කියලා. ඒක අපේ පොතපතට එන්නේ දෙසට මෙසජ් එකක් කියලා. හැබැයි මේ දෘෂ්ටීන් හිතේ තියාගෙන ඒ දෘෂ්ටීන් සමාජගත කරපු ශාස්ත්‍රවරු ඒ කාලේ හිටියා. ඒ නම් වශයෙන් ගත්තාම එක පිරිසක් තමයි ශාස්ත්‍රවරු. නිගණ්ණාත පුත්‍ර අජිත කේසගම්බලි ආදී වශයෙන් සඳහන් කරන්නේ ශාස්ත්‍රවරු. මේ ශාස්ත්‍රවරු ඒ යුගයේ බුදුරජාණන් වහන්සේගේ කාල යුගයේ අතිශයින්ම ජනප්‍රිය ඒ වගේම අතිශය ගෞරවාදරයට පාත්‍රව අග්‍ර තැනක හිටපු පුජ්‍යලයෝ. තර බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට ශාස්ත්‍රවරුන් වශයෙන් අග්‍ර වශයෙන් අග්‍රයි කියලා කියපු ශාස්ත්‍රවරු පිරිසක් හිටියා. බුදුරජාන් වහන්සේ ලෝකයට පහළ වුණාට පස්සේ ලෝකයට අලුත් දර්ශනයක් අලුත් නිවන් මාර්ගයක් පෙන්වා දුන්නා. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය ඒ වගේම චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදේ මේ ලෝකයේ පැවැත්ම පිළිබඳව ඉදිරිපත් කරන පටිච්චසමුප්පාද දර්ශනේ හේතුඵල දර්ශනේ බුදුරජාණන් වහන්සේට පෙර වෙනත් කිසිම ශාස්ත්‍රවරයෙක් දේශනා කළා තිබුණේ නැහැ. මේ ලෝකේ හටගන්නේ ලෝකේ පැවැත්ම තියෙන්නේ හේතුන් සහ ඵල අනුව කියලා උන්වහන්සේ පෙන්වා දීලා තියෙනවා. ඒ වගේම හේතුන් නැතිවීමෙන් ඒ ඵලය නැති වෙනවා. හේතුන් පටිච්ච සම්භූතං හේතු භංගාවිත් නිරුච්චති. එතකොට හේතුන් නිසා මේ ලෝකයේ සියලු දේවල් සිදු වෙනවා. ඒ හේතුන් නැති කිරීමෙන් ඒවා නැති වී යාමෙන් ඒ ඵලය නැති වෙනවා. එතකොට සැප ඇති වෙන්නේ හේතුන් නිසා. දුක ඇති වෙන්නේ හේතුන් නිසා. එතකොට දුකට හේතු වන කරුණු නැති වුණයින් පස්සේ දුක නැති වෙනවා. ඒ වගේම සැප කියන જાතිය ඇති වෙන්නේ යම්කිසි හේතු සමුදායක් නිසා. එතකොට ඒ හේතු සමුදාය නැති වුණාම මිනිසුන්ට සැප නැති වෙලා දුක් ඇති වෙන්න පටන් ගන්නවා. මේ සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ දහම එදා හිටපු ශාස්ත්‍රවරුන් දේශනා කරපු දර්ශනයන්ට වඩා සම්පූර්ණයෙන් පටහැනි පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු කේ පෙර නොයසූ විරූ ධර්මයක් බවට පත් වුණා. මෙන්න මේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ
ශාස්ත්‍රෝවරුන් අතර අග්‍රභාවයට පත් වුණි. මෙන්න මේ අදහස තමයි උන්වහන්සේ වෙසක් පුර පසළොස්වක් පොහෝ දවසේ ඒ උත්පත්ති ලැබූ මොහොතේම උන්වහන්සේගේ සිහියට නැගුණු අදහස. මම මේ සමාජය තුල තිබෙන මතවාද තුල මම අලුත් මතයක් අලුත් අදහසක් අලුත් ප්‍රතිපදාවක් අලුත් නිර්මාණ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාවක් දේශනා කරලා ඒ ශාස්ත්‍රවරුන් අතර අග්‍රස්ථානයට පත් වෙනවා කියන්නේ ඒ අදිෂ්ඨානය තමයි අග්ගෝහමස්මි දේවලෝකස යන්නෙන් උන්වහන්සේ ප්‍රකාශ කළේ ඊළඟට ජෙට්ටෝහමස්මින් ලෝකස් මේ ජේෂ්ඨත්වය කියලා කියන එක පින්වත්නි අද සාමාන්‍ය සමාජයේ අපි ගන්නවා වැඩිහිටිකම කියලා වයසට යනකොට අපි ජේෂ්ඨ කියලා කියනවා අපි ජේෂ්ඨ පුරවැසියෝ කියලා කියන්නේ ඒ වගේ නමුත් පින්වත්නි මේ ජේෂ්ඨත්වය කියන එක සමාජයේ ජේෂ්ඨත්වය කියන එක වයස යාමත් සමගම පමණක් ඇති වෙන එකක් නෙමෙයි ඒකට වඩා ආධ්‍යාත්මික වශයෙන් ඇති වෙන ජේෂ්ඨත්වය සමාජයේ ඉහළ ජේෂ්ඨත්වයලා ලාසලගේ එතකොට ජෙට්ටෝහමස්මි ලෝකස්ස කියලා එදා ඒ සිද්ධාර්ථ කුමාරයන් ඉදිරිපත් කරපු අදහස තුල ඒ ප්‍රකාශය තුල මොන ආකාරයෙන්ද මේ ජේෂ්ඨත්වයටපත් වෙන්නේ එතකොට බෝසතාණන් වහන්සේ ඒ ජේෂ්ඨත්වයටපත් වෙනවා කියලා ප්‍රකාශ කළේ කොමක්ද එහෙදි ඒ ප්‍රකාශය තුල තිබෙන්නේ සීල සමාධි පඤ්ඤා කියන මෙන්න මේ අධ්‍යාත්මික වර්ධනය තුල අනික් සියලු දෙනාටම වඩා ජේෂ්ඨ කෙනෙක් වෙනවා වැඩිහිටියෙක් වෙනවා කියන අදහස සීලෙන් අනික් සියලු දෙනා අභිභවාගයේ සීලවන්තයෙක් බවට පත් වෙනවා සමාධියෙන් අනික් සියලු දෙනාටම වඩා ඉහළ තැනට ජේෂ්ඨ බවට පත් වෙනවා ප්‍රඥාවෙන් අනික් සියලු දෙනා අභිභවාගිය උසස් ජේෂ්ඨ තත්වයකට පත් වෙනවා මේ ප්‍රකාශය තුළ අපි ගත්තොත් එදා සමාජයේ හිටපු අනික් ශාස්ත්‍රවරුන් බොහෝ ශාස්ත්‍රවරුන් සීලය කියන එක බොහොම අගය කළ කලකුව අය එයාටත් සීලයක් තිබුණා දැන් ඒ සීල වරත අපි කියනවා සීල වරත සීලබ්බත කියලා කියනවා ඒ හිටපු ශාස්ත්‍රවරු නොයෙකුත් වරත සමාදන් වෙලා හිටපු පිරිස ඒවා සීල වශයෙන් තමයි සැලකුවේ දැන් සමහර අය හිටියා ඇඳුම් අඳින්නේ නැහැ නිගණ්ඨ සමහර අය ඉන්නවා සුදු වස්ත්‍ර විතරයි අඳින්නේ වෙනත් කිසිම වස්ත්‍රයක් අඳින්නේ නැහැ සමහර අය හිටියා මස් මාළු වලින් ගලකිලා වෙජිටේරියන් වැනි මතවල දරාගෙන හිටව පිරිස හිටියා මේ සෑම දිනා තුළම තිබුණේ දැන් සමහර අයත් සුනකයෝ වගේ ආහාර ගත්තේ සුනකයෝ වගේ බිමට දාපු දෙයක් දිවෙන් ලැබ කාලා ආහාර ගත්තේ සමහර විට හරක් වගේ එළුවෝ වගේ අජවෘත ගෝවෘත ආදි වශයෙන් දක්වන ඒ ඔක්කොම සීල එතකොට මේ වගේ සමාජයක මේ සීලේ පිළිබඳව කතා කරන සමාජයක බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ ඒ තිබිච්ච සීල වෘත සීල අබ්බත කිසි වටිනාකමක් නැති අගයක් නැති දේවල් වශයෙන් මහජනයාට තේරුම් ගන්න අවස්ථාව සැලසුනේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව නිසා. එසා බුදුරජාණන් වහන්සේ සීලය වශයෙන් ගත්තාම අපේ මහජනතාවට උන්වහන්සේගේ අනුගාමිකයන්ට ගිහි පිරිසට පැහැදිලි කරලා දුන්නා
ඔබලාට නිත්‍ය පංචශීල ආරක්ෂා කරන්න. ඒ වගේම තවත් ටිකක් කැමති අයට පුළුවන් ආජීව අට්ඨමක සීලය තමන්ගේ ජීවිතේ සීලයේ වශයෙන් පවත්වාගෙන යන්න පුළුවන්. ඊට වඩා ඉහළට යන්න කැමති ඇත්තන්ට මාසයකට වරක් හෝ අෂ්ටාංග බෝසත් සීලය වැනි විශේෂිත සීලයක් ආරක්ෂා කරන්න පුළුවන්. තවත් ජීවිත කාලය පුරාම තමන්ට සමාජයේ මේ බැඳීම් වලින් ඈත් වෙලා නිර්වාණ ගාමිනී පිළිවෙත්ම පිළිපදින්නට කැමති අත්වන්ට ප්‍රෞර්ජා භූමියට ඇතුළු වෙලා සාමණේර දස සීල ඒ වගේම උපසම්පදා සීල ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ මුත්තේ තුලින් අධ්‍යාත්මික ගුණ වගාවක් ඇති කරගන්න පුළුවන් කෙනෙකු දුමාරෝ පෙන්වා දෙලා තියෙනවා. එනිසා උන්වහන්සේගේ සීලය ක්‍රමය අර එදා හිටපු අනිකුත් ශාස්ත්‍රවරුන්ගේ සීලයට වඩා විශේෂිතයි. ඒකේ අධ්‍යාත්මික පාරිශුද්ධියක් තියෙන පිටට ප්‍රදර්ශනය නොවන අධ්‍යාත්මික ගුණ වගාවක් තමයි උන්වහන්සේගේ සීලය පිළිබඳව සඳහන්. එනිසා සීලය පිළිබඳව ගත්තාම අර අනිකුත් ශාස්ත්‍රවරුන් ළඟ තිබිච්ච ඒ ප්‍රදර්ශනාත්මක සීලයට වඩා බුදුරජාන් වහන්සේගේ සීලය බුදුරජාන් වහන්සේ අපට අනුදැන වදාළ සීලය අග්‍ර සීලයක් බවට පත් වුණා. ජ්‍යෙෂ්ඨ සීලයක් බවට පත් වුණා. එනිසා මේ ජෙට්ටෝ හමස්මි ලෝකස්ස කියවහම ඒ අදහස තුළ ගම්‍ය වන්නේ ඒ සමාජය තුළ තිබිච්ච අනෙක් සීලයන්ට වඩා උසස් වූ ජ්‍යෙෂ්ඨතම සීලයක් මා ඇති කර ගන්නවා. ඒ වගේම මම ඒක මගේ අනුගාමිකයන්ට දේශනා කරමු කියන අදහස තමයි ජෙට්ටෝහමස්මි ලෝකස් සීලය පිළිබඳ. ඊළඟ සමාධිය. ද සමාධියෙන් පිළිබඳව ගත්තහමත් එදා ආරාර කාලාම් බුද්ධ කරාම් පුත්ත ආදී බොහොම භාවනා සමත භාවනා තුළින් ඉහළට ගිය ආචාර්යවරු හිටියා. අෂ්ට සමාපත්තිලාභි සප්ත සමාපත්තිලාභි ඒ ආචාර්යවරු හිටියා. බුදුරජාණන් වහන්සේ බෝසත් අවදීදී මේ ආචාර්යවරුන් හොයාගෙන ගිහිල්ලා ඒ ආචාර්යවරුන්ගේ ඉගැන්වීම් ප්‍රගුණ කරලා ඒ ඉගැන්වීම් වල තියෙන නිසරුකම් තේරුම් අරගෙන ඒ අතහැරියා. ඒ අතහැරලා උන්වහන්සේ හොයාගත්ත ඒ අෂ්ට සමාපatti සප්ත සමාපatti ආදී වශයෙන් දක්වන ඒ සමාපatti නිවනට මඟ නොවන බව. සමත භාවනාවෙන් ඉහළට යන්න පුළුවන් සප්ත සමාපatti අෂ්ට සමාපatti ලබන්න පුළුවන්. හැබැයි ඒක නිවනට අදාළ වෙන්නේ නැහැ. සසරින් එතර වෙන්න ඒක ප්‍රයෝජන වෙන්නේ නැහැ. එනිසා උන්වහන්සේගේ ක්‍රමය ඒට වඩා අර ඒ කාලෙත් කිච්ච ශාස්ත්‍රෝරුන්ගේ ක්‍රමයට වඩා වෙනස් ක්‍රමයක්. උන්වහන්සේ අපට හඳුන්වා දුන්නේ සිත එකඟ කර ගැනීම මූලික වශයෙන් සිත එකඟ කර ගැනීම සඳහා චතුත්ථ ධානයේ දක්වා සිත දියුණු කළාට වරදක් නැහැ. සිත දියුණු කරන එක හොඳයි. පඨම ධාන, ဒုတိය ධාන, තෘතිය ධාන, චතුත්ථ ධාන දක්වා සිත දියුණු කරලා ඊට පස්සේ සතර සතිපට්ඨානයට සිත නැඹුරු කරගන්නවා. මේ යුගයේ සමාපත්තිලාභී පිරිසක් හිටියා. ඒ අතු ප්‍රකාශ කළේ මේ සමාපත්ති ලබා ගත්තයින් පස්සේ නිවන් ලබන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ ද හොයාගත්තා මේ සමාපත්ති වලින් කරන්න පුළුවන් ලොකුම වැඩේ තමයි බ්‍රහ්ම ලෝකයක උපදින්නේ. බ්‍රහ්ම ලෝකේ ඉපදුනාට කවදා හරි බ්‍රහ්ම ලෝකෙන් නැවත මිදලා ආයෙත් සංසාරෙමයි. ආයෙත් බ්‍රහ්ම ලෝකේ කියන්නේ සංසාරයකයි තියෙක. එනිසා සසරෙන් මිදුණා වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සිත එකඟ කර ගැනීම සඳහා
චතුර්ථ ධානය දක්වා සමත භාවනාව වඩලා ඊළඟට ඒ සමත භාවනාවෙන් ඇතිවෙච්ච සිත එකඟ කරගත් සිත තුලින් අනිත්‍ය දකින්ට දුක දකින්ට අනාත්මය දකින්ට සතර සත්‍යපට්ඨානය වඩන්න කියලා පෙන්වනවා. කායනුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. මේ සතර සත්‍යපට්ඨානෙන් කුමක් හෝ ප්‍රගුණ කරමු. සත්‍යය දකින්ට, අනිත්‍යය දකින්ට. කායනුපස්සන භාවනා ක්‍රමය අපි පුරුදු කරන ආනාපාන සති භාවනාවෙන් කරන්නේ තේක. ආනාපාන සති භාවනාවේදී අපි ඉගෙන ගන්නවා හුස්ම ඉහළට වැටෙනවා පහළ වැටෙනවා. එතකොට ඉහළ වැටෙන ඉහළට ගත්ත හුස්ම පහළ වැටුණා කියලා කියන්නේ වෙනස් වුණා. අනිත්‍ය භාවයටපත් වුණා. දැන් මේ තත්වයෙන්ම තමයි මුළු ශරීරය පුරා පවතින්නේ. ඒ වගේම ඇහ කන නාසය දිව ශරීරය මේ පංචේන්ද්‍රියන් පංච උපාදානස්කන්ධ වශයෙන් දකින මේ අල්ලා ගන්නා සියලු දේවල් වල තියෙන්නේ මේ අනිත්‍යතාව. අනිත්‍ය නිසා මේක දුකයි. ඒ වගේම මේ තුළ කිසිම අධ්‍යාත්මික වශයෙන් ගත හැකි පදාර්ථයක් ස්ථිර පදාර්ථයක් නැහැ කියන එක මේ සතර සත්‍යපට්ඨාන භාවනා ක්‍රමයේ තුලින් උන්වහන්සේ අපට පෙන්වා දෙලා තියෙනවා. එසා මේ අලුත්ම භාවනා ක්‍රමය වෙනත් ශාස්ත්‍රවරුන් පෙන්වා නොදුන්න විශේෂිත භාවනා ක්‍රමයක් තුළින් නිවන් අවබෝධ කරගන්නා ක්‍රමය බුදුරජාණන් වහන්සේ ලෝකෙට පෙන්වා දුන්නා. එනිසා අනික් සියලුම ශාස්ත්‍රවරුන්ගේ සමාධියට වඩා ජේෂ්ඨ සමාධියක් උතුම් සමාධියක් බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දීලා තියෙනවා. එනිසා සමාධියෙන් ජේෂ්ඨ තමයා වෙනවා. ජෙට්ටෝ හමස්මි ලෝකස්. සීලයෙන් ජේෂ්ඨ වෙනවා. සමාධියෙන් ජේෂ්ඨ වෙනවා. ඊළඟ ප්‍රඥා. පින්වත්නි ප්‍රඥා කියලා කියන්නේ බොහෝ විට අපි උගත්කම. විවිධ විෂයන් තුළින් එකතු කරගන්නා දැනුම් සම්භාරය ප්‍රඥාව වශයෙන් බොහෝ දෙනා සාගතවට භාජනය කරනවා. බොහෝ දෙනා හිතනවා උගත්කම තමයි ප්‍රඥාව කියලා කියන්නේ. නමුත් පින්වත් බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව කියේ මේ එකතු කරගන්නා දේවල් තුලින් ලබන දැනුම් සම්භාරයට නෙවෙයි. උන්වහන්සේ ප්‍රඥාව යනුවෙන් සඳහන් කළේ මේ එකතු කරගන්නා දේවල් සියල්ල ඉවත් කිරීමෙන් ලබන පිරිසුදු මානසික තත්වය. තවත් පැහැදිලි වචනයකින් කියනවා නම් මධ්‍යස්ත මෙදහත් ස්වභාවය. සිතේ මෙදහත් ස්වභාවය. අන්තවලට නොයන එක අන්තයකටවත් නොයන මධ්‍යස්ත ස්වභාවය. මෙදහත්ව සිතන්න පුළුවන් ස්වභාවය. අන්තවලට ගියන් පස්සේ පින්වත්නි අපිට ඒ අන්තයෙන් ගැලවෙන්න බෑ. මිනිසුන් ළඟ තියෙන දේශපාලන මතවාද තියෙනවා. ඒ දේශපාලන මතවාදයක වාදයක ඉල්පුණාම ඔහුට එයින් මිදෙන්න බෑ. ඒ වගේම ජාතිය පිළිබඳ වෙන්න පුළුවන්, ආගම් පිළිබඳ වෙන්න පුළුවන්. යම් යම් මතවාදවල ඉල්බිලා ඒ මතේ ඉල්ලිලා ඉන්නකොට අන්තයට ගිහිලා ඉන්නකොට මධ්‍යස්තව හිතන්න තියෙන ඉඩකඩ ඇහිරෙනවා. සබුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ ධම්මචක්ක සූත්‍රයේ ඔයතන මතක ඇති. ඒතේතේ උභවන්තය අනුපගම් මච්චිමා පටිපද. අන්තවලට යන්න එපා. මධ්‍යස්තව සිතන්න පුරුදු වෙන්න. අතීතං නානු සෝචಂತಿ නප්පජප්පಂತಿ නාග. අතීතේ එලිබල එලිලා ඉඳගෙන හිත නරක කරගන්නත් එපා. අනාගතේ හිතේ ළගන තියාගෙන හිත නරක කරගන්නත් එපා. අනාගත බොහෝ බලාපොරොත්තු තියාගෙන හිත කලබල කරගන්න එපා. අතීතේ බොහෝ අතබසු වෙච්ච දේවල් ගැන හිතමින් පසුතැවෙන්න එපා. එනම් මොකද කරන්න ඕනේ? පච්චුප්පන්නේන යාපෙන්. අද තියෙන දේවල්
मे मोहते करंड तेन देवा सतुटें कर प्रज्ञाव की संबंध गेमुरु गेमुरु कथा गण वटना मेदि उन्हांसेगेन्मींतु प्रायोगिक इगेन्मी अभी अर्थदा बलन अपर तेरुंगांड पुडुवां मे मध्यस्थ स्वभाव मेदहद भाव अंतवल्ट नोयन गति अपर हुरुकरगांड पुडुवां कोई तरह सनसीमा कोई तरह सार्थक दिव्या कपट गत करंड पुडुवां अखंप्यव प्रश्न वल्ट मुहुन देन हेकियाव तमंट कोच्चरं हेति बिनु निर्भयव जीवित मुहुन देन पुत्रां हेकियाव कहते बिनु मेटिकमाइ पिन्वत्नी अभी ए प्रज्ञा मट्टमें अभी अवसान कुस्मेलांड पुडुवांगुनो अपट आय नवत उत्पत्ति अति नौकरगन मेक मित्री अवसंकर मे पीलिबंधुअपीट अधिष्ठान सह मुद्रयान्वांसे पिन्वावदाल क्रमेय निवरदीव भावित करी मे मे तत्व लंगावेन्ट अपट कुलवांक मतिबिनवा ससर किस्याम संस्कार वर्तीन दोषयाग्निसा नोवेन अपटेक प्रगुण क्रीमें ये उसस्तात्तर पात्रेन पुलुवा ऐसा मे प्रज्ञावें श्रेष्ठ प्रज्ञावें ज्येष्ठ तत्व विना किसीम शास्त्रवर एक पिन्वा नुदून ज्येष्ठत्व प्रज्ञावे इहल मट्टमा उन्हांसे विषय पिन्वा दिलती ऐसा अब तुझान वहां से गे ज्येष्ठत्व यदि वेन्ने मे शील समाधि प्रज्ञा शीलुम शास्त्रवरुंट वड़ा ज्येष्ठ ओ शील समाधि प्रज्ञा ईसा उत्पत्ति सिद्धार्थ कुमार अवश्य उत्पत्ति लभु मोहते दिम जेट्टो हमस्मी लोकस्य किल प्रकाश किले इना भिन्न सेट्टो हमस्मी लोकस् हम लोके ही श्रेष्ठ पुद्गलिक बावट पत्ते मनोविंद श्रेष्ठ बावट पत्ते ये श्रेष्ठ तत्व बलापूने शील सामधि प्रज्ञा गुणांगी आध्यात्मिक शक्ति शक्तियम तुल श्रेष्ठ बुद्धि बाट पत्ते बुद्रजान से पेन्वादुन धर्म मार्गे अनेक सीलुम शास्त्रोरुं देशनाकल धर्म मार्ग वड अति विशिष्ट श्रेष्ठ धर्म मार्ग मुनि सदहां कला वगे उन्हांसे मे लोके हटगेनीम पिलिबंदो यवागे पैवैत्म पिलिबंदो सह लोके विमुक्तिये पिलिबंदो पेन्वादुन करुणु पटिच्च समुप्पाद प्रतीत्य समुप्पाद धर्मे अत्यक संबंध ये प्रतीत समुपाद दर्शनीय हेतु बल दर्शनीय दुर्जान वहां से विसिंग वेन किसी के नुकसिंग प्रकाश नुकरण लद अलुत्म दर्शन विधिकमय देश ऐसा अनेक कई मेहवीम पिलिबंदो गत्ताम देव मनुष्यों सहित लोकया तो निवन मार्गे नत्ता विमुक्ति मार्गे पेन्वादीम पिलिबंदो गत्ताम गुरुवर एक वसें शास्त्रोर एक वसें उन्हांसे श्रेष्ठ आते अपट पहदिलो दकिन पुलुवन ऐसा सेट्टो हमस मिन लोकस यानि उन्हांसे पेन्वादुने अनित आय मेहेवन मद गुरुवर एक वसें मद अनुशासक एक वसें श्रेष्ठ बुद्ध के बहुत पत्ते नाकिने किन्नत मे कारण गत्तहम अगो हमस मिन लोकस जिट्टो हमस्मि लोकस् सिट्टो हमस्मि लोकस् मे कारणातुनिम् उन्वहांसे
දැක්ක දෙයක් මිනිස්සෙකුට මේ තත්වයන් වලට පත් වෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ මිනිස්ස උප්පත්තියක් ලබා ගත්ත ඒ උප්පත්තිය තුළ හැමෝටම මේ ධර්ම මාර්ගය අනුගමනය කරන කෙනෙකුට මේ අග්‍රස්ථානය මේ ජේෂ්ඨස්ථානය මේ ශ්‍රේෂ්ඨස්ථානය ලබා ගන්න පුළුවන් කියන පණිවිඩය එදා බුදුරජාණන් වහන්සේ අපට සිද්ධාර්ථ කුමාරයා ඒ උත්පත්ති ලැබුව මොහොතේම උන්වහන්සේගේ සිතට නැගුණු සිතවිල්ල අනුව අපට හොඳ පණිවිඩයක් දෙනවා මේ විසක් පුරපසලොස්සක් පොහො දවසේ ඊළඟ උන්වහන්සේගේ ප්‍රකාශයේ තිබෙනවා අයමන්ති මාජාති නත්ති දානි පුනක්කො මේ මගේ අන්තිම ආත්ම භාවයයි නත්ති දානි පුනක්කො නැවත හට ගැනීමක් නැහැ පුනක්භව මේ පුනරුත්පත්ති නෙවෙයි පින්වත්නි පුනක්භව එතකොට නැවත හට ගැනීමක් නැහැ ඇයි හට ගැනීමක් නැත්තේ ඇයි උන්වහන්සේගේ සිත විසංඛාරගතං චිත්තං සංඛාරයන්ගෙන් අයින් වුණා මධ්‍යස්ථ භාවයට පත් වුණා ඒ මධ්‍යස්ථ භාවයට පත් වෙච්ච සිතේ අන්තගාමි සිතවිලි නැහැ ඒ සිතවිලි සිතවිලි වෙන මිදිච්ච පබහස්වර සිතක් තමයි උන්වහන්සේගේ තියෙන්නේ ඒ පබස්වර මිදං වික්‍රේ චිත්තං කියලා කිව්වේ ඒකයි මේ සිතේ ප්‍රභාස්වර ස්වභාවය පවත්වාගෙන යන්න පුළුවන් නම් පින්වත්නි ඒ ප්‍රභාස්වර ස්වභාවයෙන් මරණයට පත් වෙන්න පුළුවන් නම් අපි කාට වුණත් නත්ති දානි පුනබ්බව කියලා කියන්න පුළුවන් නැත උත්පත්තියක් ලබන්න හේතුවක් නැහැ අවසාන මොහොතේ ප්‍රභාස්වර සිතක් අපි ළඟ ඇති කර ගන්න පුළුවන් නිසා සිද්ධාර්ථ කුමාරෝ එදා ඒ සිතවිල්ල අපි අපේ හදවතට ඇතුළු කර ගන්නවා නම් වෙසක් පුර පසලස්වක් බොහෝ දවසක මටත් මේ ප්‍රභාස්වර සිත වර්ධනය කර ගන්න පුළුවන් වුණොත් නැවත සසර මේ දුක් විඳින්න සංසාරයේ උපදින්න ඕනේ ලැබෙන්නේ නැහැ කියන එක පිළිබඳව යම්කිසි හැඟීමක් ඇති කර ගන්න පුළුවන් නිසා උන්වහන්සේගේ මේ පළවෙනි ප්‍රකාශය සිතිබිල්ල උත්පත්ති ලැබූ මොහොතේදී ඇතිවෙච්ච සිතවිල්ල අපේ ජීවිතවලට හරි වටිනවා අපි මේ සීල සමාධි ප්‍රඥා වලින් අග්‍රභාවයට ශ්‍රේෂ්ඨ භාවයට එවැගේම ජේෂ්ඨ භාවයට පත් වෙන්න ඒ ධර්ම මාර්ගය ගමන් කරන්න ඕනේ කියන අදිෂ්ඨානය අපතුල ඇති කරගත යුතුව තිබෙනවා මේ වගේ දවසක ඊළඟ පින්වත්නි බුද්ධත්වයේ ලැබූ මොහොතේදී ඒ බුද්ධත්වයට සමගම උන්වහන්සේට බුද්ධත්වයේ ලබාගත් මොහොතේදී ඒ ගයා ශ්‍රීසේ ශ්‍රී ජයශ්‍රී මහබෝධින් වහන්සේගේ සෙවණේ බුද්ධත්වයේ ලැබූ මොහොතේ උන්වහන්සේට ඇතිවෙච්ච හැඟීම තමයි උන්වහන්සේගේ ඒ උදාන වාක්‍යයක් විදිහට ප්‍රකාශ වෙලා තියෙන්නේ අනේක ජාති සංසාරං සන්ධාවිස්සං අනිප්පසං මම මේ සංසාරේ කල්ප ගානක් දුක් විඳ විඳ මේ සංසාරේ සැරිසරුවා දුක්ඛා ජාති පුනප්පුන ජාතින් ජාති නොඑක් නොඑක් ආත්මවල උපදිමි දේවතාව වෙලා උපන්න මිනිස්සු වෙලා උපන්න තිරිසන් වෙලා උපන්න ඒ හැම ආත්මයකදීම දුක්ඛා දුක් විඳ නැවත නැවත හටගත්ත මේ පුන නැවත නැවත උපදීම නිසා දුකට පත් වුණා දුක් විඳ මේ දුක් විඳේ ඇයි මේ සිරුර හදන වඩුවෙක් හිටියා මේ වඩුවා තමයි මේ ශරීරය හදන්නේ ගහකාරක දිඨෝසි අන්න මේ ශරීරය නෙමෙති වඩුවා ඒතර මේ ශරීරය කිව්වහම මේ ශරීරය මනුස්ස ශරීරයක් වෙන්න පුළුවන් තවත් ආත්මයකට ගියාම තිසං ශරීරයක් වෙන්න පුළුවන් තවත් ආත්මයකට ගියාම പ്രേත ශරීරයක් වෙන්න පුළුවන් තවත් ආත්මයකට ගියාම අපාගත නරකාදී උපන්න සත්වයේ ශරීරයක් වෙන්න පුළුවන් තවත් අවස්ථාවකදී දිවි ලෝකෙకి ගියාම දිව්‍ය ශරීරයක් වෙන්න පුළුවන් හැබැයි මේ ශරීරය
හදන්නේ කිසියම් වඩුවෙක් ගහකාරක කියලා කියන්නේ ගේ හදන වඩුව ගහකාරක දිද්ධෝසේ පුන ගේහන්නකාහසී උදාහරණ හිතනවා දැන් මේ වඩුවට මට ගෙවල් හදලා දෙන්න බෑ මේ ශරීරය මට ණය නිර්මාණය කරලා දෙන්න ඒ වඩුවට පුළුවන් කමක් නැහැ කවුද පින්වත් මේ වඩුව විසංඛාරගතං චිත්තං තණ්හානං ඛයමච්චිකං හිත විසංඛාර බවට පත් වුණා ඒ කියන්නේ සංඛාර හිතෙන් අයින් වෙලා තියෙනවා පුඤ්ඤාපි සංඛාර අපුඤ්ඤාපි සංඛාර අනින්ජාපි සංඛාර පින් පව් ඒ වගේම ධ්‍යාන සමාපatti ආදී දේවල් සම්බන්ධ ඒ සංඛාරයන් මගේ සිතේ දැන් නැහැ සංඛාර ඇති කරන්නේ කොහොමද සංඛාර ඇති වෙන්නේ තෘෂ්ණාව නිසා දැඩි වල්වා ගැනීම නිසා උපාදාන නිසා නිසා මේ සංඛාර ක්ෂය කරන තුරු මේ සසර ගමන් කරන්න සිද්ධ වෙනවා එනිසා පුඤ්ඤාපි සංඛාර අපුඤ්ඤාපි සංඛාර ආනෙන්ජාපි සංඛාර කියන මේ සංඛාරයන් විසංඛාරගතං චිත්තං මගේ හිතේ ඒ සංඛාරයන්ගෙන් හිතයි එතකොට තණ්හානං ඛයමජ්ජක මේක තමයි තව වැදගත් වචනේ තෘෂ්ණාවක්ෂයකල දර තෘෂ්ණාව තමයි මේ සංඛාර හදන්නේ එතකොට ඒ තෘෂ්ණාව ක්ෂයකලෙන් පස්සේ සංඛාර ඇති වෙන්නේ නැහැ සංඛාර කියලා කියන්නේ මේ අපේ ජීවිත තුල මේ සැප සම්පත් හොයාගෙන යාම පිළිබඳව තියෙන ඇල්ම වැඩි ප්‍රපින් කරනකොට පින් කරනකොට සංසාර දික් වෙනවා අපි. ඒ මේක වැරදි විදිහට තේරුම් ගන්න එපා. පින් කරන්න හොඳ නැහැ එහෙනම් කි. පින් කරන්න එක නවත්තනවා නම් පව සම්පූර්ණයෙන්ම නවත්තලා තමයි පින් කරන්නේ. පින් නවත්තන්න ඕන. සම්පූර්ණයෙන්ම පව කරන එක සබ්බ පාපසා කරන සියලුම පව කවදාවත් ආයේ පවක් කරන්නේ නැහැ කියන තත්ත්වයට හිත හදා ගන්න පුළුවන් නම් ඊට පස්සේ පිනුත් අත්හැරියට කමක් නැහැ. රහත් වෙන ආත්ම භාවයේදී පින්වත්නි මේ පින් පව දෙකම ඉතින් අස් වෙනවා. ඒ අස්ුණයෙන් පස්සේ විසංඛාරගතං චිත්තං හිත විසංඛාර බවට පත් වෙනවා. මේ සතුෂ්ණාව කෙනෙක් තන හිත ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් අපි කොතනින්ද මේක පටන් ගන්න ඕන? අපි පටන් ගන්න ඕන තමයි තෘෂ්ණා වඩු කිරීමේ කාර්යභාරය පටන් ගන්න. තණ්හා වඩු කරන්න පටන් ගන්න. පරිත්‍යාගය කුරු කරන්න පටන් ගන්න. පියවරෙන් පියවර. තෝක තෝකං කනේ කනේ. පියවරෙන් පියවර මේ තෘෂ්ණාව නැති කිරීම ආරම්භ කරපුවාම හිත විසංඛාර බවට පත් කරන්න පුළුවන්. තෘෂ්ණාව අපි දන්නවා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. කාම තණ්හා කියලා කියන්නේ මේ ඇහ කන නාසය දිව ශරීරයේ පිනවීම පිළිබඳ තියෙන තෘෂ්ණාව ආසාව අල්ලා ගැනීම බැඳ තබා ගැනීම එල්ලී සිටීම ඇහ පිනවන්න ඕන කියලා හිත එල්ලීලා තිනා ඒක කන පිනවන්න ඕන කියලා ඒ ඒ ඒ තෘෂ්ණාව එල්ලීලායි එනිසා ඒකට අදාළව අපි පින්පව් කියලා රැස් කරනවා ඒක සංඛාර බවට පත් වෙලා සසර දික් වෙනවා සසර දුකට පත් වෙනවා ඊළඟට භව තණ්හා නැවත නැවත හට ගන්න ඕනේ කියන ආසාව දැන් අපි මේ ආත්මයෙන් මරුණාම නැවත උත්පත්තියක් බලාපොරොත්තු වෙනවා මැරෙන්න ගියාම සමහර විට හිතනවා අනේ මට මැරෙන්න බෑ කියලා මැරෙන්න බෑ කියලා කියන එකේ අදහස මොකක්ද ආයෙ උපදින්න ඕන කියන ආයෙ හට ගන්න ඕන කියන එනිසා ඒක ප්‍රතිඵලය තමයි අපි නැවත උපදින්න එතකොට අවසාන මොහොතේදී අපේ සිතට ඇති වෙන පාපසිතුවිල්ලක් නම් ඒක නරක ප්‍රතිඵලයක්. අපායේ උපදින්න පුළුවන්. ත්‍රිසං ලෝකේ උපදින්න පුළුවන්. ප්‍රේත ලෝකේ උපදින්න පුළුවන්. ප්‍රසන්න සිතුවිල්ලක් නම් පුණ්‍ය චේතනාවක් හිතට ආව නම් දිවි ලෝකේ, මනුෂ්‍ය ලෝකේ වැනි උසස් උපස්ථිත ආන වලට යන්න පුළුවන්. හැබැයි සංසාර දුකින් ඉතර වෙලා නැහැ. එනිසා
මේ භව තණ්හා නැවත නැවත උපදීමේ තෘෂ්ණාව ළඟ තියෙනවා. සංසාරයෙන් ඈතර වෙන්න ගම. කිව්වොත් එම අපිට කවුරු හරි ඇවිල්ලා ඉදිරිම මතක් කළොත් මට පුළුවන් ඔය අතන්ට නැවත උපදින්නේ නැති වෙන්න නිවන් අවබෝධ කරන්න මේ මොහොතේ පුළුවන් ලෑස්ති වෙන්න කියලා කිව්වොත් මම මම විශ්වාස කරන්නේ කවුරුවත් ඒකට ලෑස්ති වෙයි කියලා. ඒ මොකද අපි සසර නැවත නැවත උපදින්න කැමති. දුක් විඳ විඳ හරි ඉන්න කැමති සංසාර. නැවත නැවත හමු වෙන්න කැමති. එනිසා මේ භව තෘෂ්ණාව අපට නොතේරි අපිව අල්ලාගෙන තියෙන තෘෂ්ණාව. දැහැ කනනාසේ පිනවීම පිළිබඳ තෘෂ්ණාව නම් අපට තේරුම් ගන්න ලේසි. ඒක ආශාව තෘෂ්ණාව කියලා. ඒක ඉලීලා සිටින ගතිය. හැබැයි මේ භවයේ ඉලීලා සිටින මානසික තත්වය අපට අඳුරන්න බෑ පිට. එනිසා අපි භවයේ ඉල්ලිලා ඉන්න මේකෙන් මිදෙන්න අපි ඕනේ කියලා කිව්වට ඒ පිළිබඳව අපේ අදිෂ්ඨානයක් අපේ හිතට ගැඹුරු අදිෂ්ඨානයක් ඇති වෙලා නැහැ. ඒක ඇති වෙනකම් පින්වත්නි භව තෘෂ්ණාව අපේ හිතේ තියෙනවා. එසා මේ භව තණ්හා ක්ෂය කරන තුරු නිවන් දැබීමට අපේ හිත යොමු කරන්න අමාරුයි. එනකට විභව තණ්හා මේක පින්වත්නි මේ කාම තණ්හා භව තණ්හා අභිභවාගිය තවත් තෘෂ්ණාවක්. ඒ කියන්නේ මේ සසරින් මිදෙන්න ඕන නිවන් දකින්න ඕන කියලා හිතේ එල්බී තිබෙන කිසියම් චේතනාවක්. මේක ඇති වෙන්නේ බොහෝ විට බ්‍රහ්ම ලෝක ලෝපන්න නැත්තන්ට කියලා සඳහන් වෙලා තියෙනවා. මොකද බ්‍රහ්ම ලෝකේ දීර්ඝ කාලීන කල්ප ගානක් බොහොම සෝසේ රූපී බ්‍රහ්ම ලෝකවල කල්ප ගානක් ඒ ස්ථානයේ ඉන්න බොහොම සෝසේ සමාධිගත අරූපී බ්‍රහ්ම ලෝකවල කල්ප ගානක් සමාධිගතව ඉන්නවා. එසේ අයත් හිතනවා මේක මේ මේක තමයි නියම සෝය කියන්නේ. එසේ අයත්න්ට මේ 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 සෝය තුල ඊට වඩා දෙයක් නැහැ කියලා කල්පනාව ඇති වෙනවා. එනිසා ඒ සෝයේ එල්බී සිටමින් විභව තණ්හා කියන්නේ මේක තමයි නිවන, මේක තමයි සෝය, මේක තමයි අවසානය කියලා යතු තීරණය කරනවා. එනිසා සමාධිගත තත්ත්වයටපත් වෙච්ච යතු මේ තෘෂ්ණාවේ එලිබිලා සිටින නිසා අයතන්ට මධ්‍යස්ථ සිතුවිලි හදාගන්න බෑ, නිවන් ලබන්න බෑ. එනිසා මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ තෘෂ්ණාවන් ක්ෂය කරන තුරු අපි සංඛාර එකතු කරනවා. ඒ එකතු කරන සංඛාර නිසා අපි නැවත නැවත මේ භවයේ උපදිනවා. දුක්ඛාජාත පුනප්පුන නැවත නැවත මේ භවයේ උපදිනවා. ඒ භවයේ උපදිනවා අපි දුකටපත් වෙනවා. සාබුදුරජාන් වහන්සේ මේ වෙසක් පුර පසළොස්සක් පොහොය දවසේ බුද්ධත්වයේ ලබාගත් මොහොතේ උන්වහන්සේට ඇතිවෙච්ච ප්‍රසන්න සිතිවිල්ල තමයි මම නැවත මේ සංසාරේ උප්පත්ති ලබන්නේ නැහැ, සංසාරේ දුක් විඳින්නේ නැහැ, මේ තෘෂ්ණාව නැමැති මේ වඩුව මං අල්ලගත්ත අඳුනගත්තා. ඔබට ආයේ මං වෙනුවෙන් මේ ශරීරයේ වැනි ශරීරයේ නැමැති දේවල් හදන්න බෑ. ශරීරය ඔබට හදන්න බෑ. ආයේ මට ශරීර ඇති වෙන්නේ නැහැ. මෙන්න මේ ප්‍රකාශය තමයි පින්වත්නි ඒ බුද්ධත්වයට ලැබුණු මොහොතේ උන්වහන්සේ ප්‍රකාශ කළේ තණ්හාණං ක්ෂය මජ්ජගා. එනිසා අපිට මේකෙන් ගත යුතු වැදගත් කණිවිඩයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මනුෂ්‍ය ලෝකෙක ඉපදිලා මනුෂ්‍යෙක් වශයෙන් මේ තත්වයට පත් උනේ. ඇයි අපි ඒ පිළිබඳව කල්පනාවල ඇති කරගන්නේ නැත්තේ? අපි මේ සසර තව තවත් දුක් විඳ විඳ අපි මේ සසර ඉන්නවද? නැත්නම් මේ සසරින් මිදෙන්න අපේ අවස්ථාවක් මේ මනුෂ්‍ය ආත්ම භාවය අපි බෞද්ධ වෙලා උපන්න කාලෙක, නැත්නම් මේ බුදු ශාසනයේ බෞද්ධන කාලෙක, බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් තියෙන කාලෙක ඉපදිලා ඉන්නේ මේ වාසනාවන්ත යුගයේ. නිසා මේ යුගයේදී අපි
මේ සසරින් එක්තර වීමේ කාර්යය භව තෘෂ්ණාව කාම තෘෂ්ණාව විභව තෘෂ්ණාව ඉතින් අයින් කරගෙන මේ තෘෂ්ණාවෙන් මිදලා අපි මේ නිවනට යොමු වෙන්න ඕන කියන අදිෂ්ඨානයන් අපි හදාගන්න උත්සාහ කරන්න ඊළඟට බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ මොහොතේ උන්වහන්සේ මේ උන්වහන්සේගේ අවුරුදු 45ක් කාලය තුල දේශනා කරපු ඒ සියලු දේශනාවන් කැටි කරලා වචන දෙකකින් උන්වහන්සේ ප්‍රකාශ කරනවා වය ධම්මා සංඛාරා ප්‍රමාදේන සම්පාදේ එතන කියන සංඛාරකේ මේ එකතු කරගන්න දේවල් හැම දෙයක්ම වය ධම්ම වැය වෙන දේවල් විනාශ වෙන දේවල් අපි මුදල් එකතු කළා ධනෙ එකතු කළා පුද්ගලයෝ එකතු කළා බලය ධනෙ මේ සියලු දේවල් නැසී යන සුළු දේවල් විනාශ වෙන දේවල් මේවා පවතින දේවල් නෙවෙයි එසම මේව පස්සේ යන්න එපා මේවට ගිජු වෙන්න එපා ධනය බලය කීර්තිය ප්‍රශංසා මේ සියලු දේවල් Tamanට ලැබෙන්න පුළුවන් හැබැයි ඒවා පස්සේ යන්න එපා ඒවා පස්සේ එල්ලිලා ඉවේ එල්ලි එල්ලි ඒවා පසුපසෙ යන්න එපා මොනවද කරන්න ඕන අප්‍රමාදේන සම්පාදේ අප්‍රමාදව නිවන් මාර්ගයට යොමු වෙන්න මේ මනස විසින් පින්නා දෙන ධනය කරා ධනේ පසුපස යන ගිජු බව බලයේ පසුපස යන ගිජු බව ඒ වගේම සැපවත් ආත්ම භාවයන් ලබා ගැනීම පිළිබඳ ගිජු බව දිව්‍ය ලෝකෙ උපදින්න ඕන කියලා කියනවා මනුෂ්‍ය ලෝකේ සැප සම්පත් ඇති තැන්වල උපදින්න ඕන කියලා කියනවා මේවා පිළිබඳ ගිජු බව තුරන් කර ගන්නට ඕන ඒ සඳහා ප්‍රමාද වෙන්න ඒ සඳහා උනන්දු වෙන වැඩ කරන්න ඕන එදිනදා ජීවිතයේ කරන කටයුතු කරන අතර අපේ හිතේ එල්ලයක් තියෙන්න ඕන මේ මනුෂ්‍යාත්ම භාවයේ දුර්ලභංච මනුස්සත්ත දුර්ලභව මනුෂ්‍යාත්ම භාවයක් අපි ලබන තියෙන්නේ ඒ දුර්ලභව මනුෂ්‍යාත්ම භාවයේදී උනත් අපි ලබාගෙන තියෙන මේ මනුෂ්‍යාත්ම භාවය තුළ බොහෝම වටිනා දේවල් ලබාගෙන තියෙනවා ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම ඒ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම නිවන් මාර්ගය අපට පෙන්වා දීලා තියෙනවා එසයි නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව අනුගමනය කරලා මේ ආත්මයේදීම අපි මේ නිවන් පසක් කර ගැනීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ගය ඒ අධ්‍යාත්මික ගුණ වගාව අපි ඇති කර ගන්න ඕන කියන අදිෂ්ඨානය තබාගත යුතු බව තමයි උන්වහන්සේ අප්‍රමාදේන සම්පාදේත කියලා අවසාන වශයෙන් උන්වහන්සේ ප්‍රකාශ කළේ මේ 45 වසරක් ධර්මයේ දේශනා කළා ඒ දේශනා කරපු ධර්මයේ කැටි කරලා අන්තිමට උන්වහන්සේ වදාලේ මේ සියලු ලෝකේ අපි හිතන මේ සියලු චිතන පතන බොහෝ දේවල් හැම දෙයක්ම අනිත්‍යයි ඒවා වැය වෙන සුළුයි විනාශ වෙන සුළුයි එවයින් ඒවා පසුපස යාමේ ස්ථීරමක් නැහැ ඒක වැය වෙන බව දැනගෙන විනාශ වෙන බව දැනගෙන අප්‍රමාදව සිත දියුණු කරන් අධ්‍යාත්මය දියුණු කරන් මොනවාද දියුණු කරන්න ඕන මධ්‍යම ප්‍රතිපදා මෙදහත් සිත පිළි දියුණු කරන් පින්වත්නි බුදුරජාන් වහන්සේ මේ අවස්ථා තුනේ උත්පත්ති ලැබුව මොහොතේ බුද්ධත්වයේ ලැබූ මොහොතේ පරිනිර්වාණ මොහොතේ උන්වහන්සේ ප්‍රකාශ කරපු මේ ප්‍රකාශන තුන අපේ ජීවිතවලට ඇතුළු කරගත්තොත් අපේ ජීවිත භාග අලංකාර වෙන්න ආලෝකමත් කරගන්න මේ ප්‍රකාශන හරි වැදගත් වෙනවා සීලයෙන් සමාධියෙන් ජේෂ්ඨයෙක් වෙන්න අදිෂ්ඨාන කර ගැනීම ප්‍රඥාවෙන් ශ්‍රේෂ්ඨයෙක් වෙන්න අදිෂ්ඨාන කර ගැනීම එවගේම තෘෂ්ණාව නැති කිරීමෙන්
විසංඛාරගත සිතක් ඇති කර ගැනීමට අදිෂ්ඨාන කර ගැනීම ඒ වගේම මේ ලැබූ මනුෂ්‍යාත්ම භාවයේ තෘෂ්ණාවෙන් ධනය බලය පදවි තානාන්තර මේවට මේවයි එල්ලීලා කාලේ නාස්ති කරන්න නැතුව අප්‍රමාදව නිවන් මාර්ගයේ ගමන් කරන්න අදිෂ්ඨාන කරගෙන මෙන්න මේ කාරණා ටික තමයි උන්වහන්සේගේ මේ ප්‍රකාශන වලින් අපට දුන්න පණිවිඩය. එනිසා අද මේ වෙසක් පුර පසළොස්වක් පොහොය දවසේ එවැනි අදිෂ්ඨානයන් අපේ සිත තුළ ජනිත කර ගැනීමට අවශ්‍ය ශක්තිය ඔබ හැම දිනාටම ලැබේවා 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 කියන ආශිර්වාදයෙන් තමමින් මේ ධර්ම දේශනාව මෙන් සමාප්ත කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාශට්ඨාච බුම්මට්ඨා දේවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨාච බුම්මට්ඨා දේවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨාච බුම්මට්ඨා දේවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති.